මිත්‍රවරුනි, අපි ගිය සතියේ මම යෝජනා කරා රට පත් වෙලා තිබුණ තැනින් දැන් ඉදිරියට ගමන් කරමින් තියෙනවා. නමුත් අපට පුළුවන් වෙලා නැහැ තාම බංකොලොත්භාවයෙන් මිදෙන්න. ජනාධිපතිතුමාගේ ඉලක්කය ජූලි මාසෙ වෙනකොට මේ බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීමට. මේ රටේ ජනතාව ඡන්දය දීලා උගත් බුද්ධිමත් වියත් කණ්ඩායම් වලට බලය පැවරුවා. හැබැයි ඒ උගත් බුද්ධිමත් වියත් කණ්ඩායම් වලට රට නිසියාකාරව පාලනය කරගෙන ගෙනියන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසා ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි බංකොලොත්භාවයට මේ රටපත් වුණේ. දැන් එහෙමනම් ඒ තත්ත්වෙ මුදාගෙන එනකොට ජයග්‍රහණ රාශියක් දැන් හිමි කර ගැනීමට සමත් වෙලා තියෙනවා. ජාත්‍යන්තරේ දිනා ගන්නට පුළුවන් වෙලා තියෙනවා. ලංකා ආර්ථික ජනතාවට සැහැල්ලුවක් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. සහනදාර අවශ්‍ය උදවියට සහනදාර දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. පරිපාලනය විධිමත් වෙලා තියෙනවා. අධ්‍යාපනයේ යථාවත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වයන් ඇති කරන්නට මේ පාලකයා සමත් වෙලා තියෙනවා. එහෙමනම් දැන් කරන්න ඕන මේ යනි අවස්ථාවක රටේ ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක් පැවැත්වීම නෙමෙයි. දැන් පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකට එකාසු වෙලා විශේෂයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාම මේ යෝජනාව කිරීම ඉතාමත් යෝග්‍යයි කියලා අපි හිතනවා. ඒ වගේම අනුර කුමාර දිසානායක මහත්මයලා මේ සඳහා සහයෝගය දිය යුතුයි කියලා අපි යෝජනා කරනවා. මේ සියලු කණ්ඩායම් එකතු වෙලා ඉවරලා අවුරුදු පහකට බැරි නම් තවුරුදු දෙකක් කාල පරිච්ඡේදය සඳහා ජනාධිපතිතුමාගේ කාලය දීර්ඝ කරලා දිය යුතු වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයට මේ අවස්ථාවෙන් නොතබා පාර්ලිමේන්තුවේ කාල පරිච්ඡේදය තවුරුදු දෙකකින් දීර්ඝ කිරීම සුදුසුයි කියලා අපි යෝජනා කරනවා. මේකට පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් එකට එකාසු විය යුතුයි කියලා අපි බල කරනවා. විශේෂයෙන්ම මේ කියන්න අපේ හේතුව මේ රටේ දැන් ණය ටික ගෙවන්නට පුළුවන් තරමකට හදාගෙන එනවා. බංකොලොත්භාවයෙන් මුදා ගන්නට කටයුතු කරනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධානත් එක්ක එකඟතාවයන් වලට ඇවිල්ලා තියෙනවා. මේ එකඟතාවන් ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ ක්‍රියාත්මක කිරීමට නම් හැකියාව තියෙන්නේ, දැනුම තියෙන්නේ, ඒක උවමනාව තියෙන එකම නායකත්වයේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ මේ අතීරු අවස්ථාවක මැතිවරණ වලට නොයා ජනාධිපතිවරණයත් මහමැතිවරණයත් දෙකම අවුරුදු දෙකකට කල් තබන්න, ඒක සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනෙන්න, තව වැඩිමනත් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ජනමත විචාරණයකට ගිහිල්ලා ජනමත විචාරණයකින් මේ තවත් තහවුරු කර ගැනීම වඩාත් ප්‍රායෝගික වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට මේ සිදු කිරීම සිදු කළ යුතුයි කියන එක අපි ඉල්ලා සිටිනවා. මේ සඳහා අපි සියලුම දේශපාලන පක්ෂවලට ඉල්ලීම කරනවා, වගේම බල කරනවා මේක මගහරින්න, එහෙම නැත්නම් වෙන විවිධ කතන්දර කියන්න, මේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී නැති කරන්න හදනවා, මැතිවරණ සිතියන් අකුලන්න හදනවා, මේ වගේ කතා කියන්නට එපා. මොකද හේතුව මැතිවරණ සිතියන් අකුලන්න හදනවත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරන්න හදනවත් නෙමෙයි. පාර්ලිමේන්තුවට පත් වෙලා තියෙන්නේ මහජන නියුත්‍යෝ 225 දෙනා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ. එතකොට ඒගොල්ලෝ ගනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ තීන්දුව తీරන. එතකොට එහෙමනම් ප්‍රජාතන්ත්‍රවාදයට කිසිදු හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම ජනමත විචාරණයක් තියෙනවා නම් තවත් ජනතා ශක්තිය, ජනතා බලය තවත් ශක්තිමත් වෙනවා. එනම් ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් වෙන්නේ නැහැ. එනම් මේලාවේ මහමැතිවරණයකට හෝ ජනාධිපතිවරණයට ගිහිල්ලා පරිසර දූෂණයක්, මුදල් කාබාසිනියක් කිරීමත්, බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට හානියක් වෙන දෙයක් සිදු වෙනවත් අවශ්‍යතාවයක් නැහැ. ජාත්‍යන්තරයත් එක්කත් ඉදිරියට යන්න පුළුවන්. මේ කාරණේ සඳහා සහය දීම සියලු පක්ෂවල වගකීම, සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීම. ඒ නිසා සියලු මන්ත්‍රීතුමන්ලා බුද්ධිමත්ව කල්පනා කරලා මේ තීන්දුව ගන්නගෙන කාරණය අපි බල කරලා ඉල්ලා සිටිනවා. ඔගලන් බොහොම ඉස්සුදී. නෑ ප්‍රශ්නයක් නෑ. දැන් ඔබතුමා ඔබ කියන්නේ දැන් අර මම කිව්වාගේ මුට්ටිය දාපුවම ප්‍රහර වැදින කොට සජීවී පැත්තෙන් 37 වාර්තා කියලා මේ නීතිය වෙනස් කරන්න කොහොමද, මේ තියෙන පවතින නීති මේවා වෙනස් කරලා කොහොමද ජනාධිපතිවරු මේ කල් දාන්නේ හෝ මේවා කරන්න බෑ කියලා අසෝ. එතම පාර්ලිමේන්තුවේ නියෝජනය කරන පාර්ලිමේන්තුව ගැන අනවබෝධයෙන්ද කියලා මට හිතෙනවා. ඔයගේ ප්‍රශ්න කැමුණා. දැන් මේ ඉතිහාසයේ මේට පෙර ඔබට මතක ඇති මැඩම් බණ්ඩාරනායක රට පාලනය කරන කාල පරිච්ඡේදයේදී 75 ඉඳලා 77 දක්වා මැතිවරණ කල් දැම්මා. ඉතින් අපි කියන්නේ එතනදී යම් අඩුපාඩු සිදු වෙලා තියෙන නිසා තමයි යම් ප්‍රශ්නයක් ඇති වුණේ එතුමියට. නමුත් අපි කියන්නේ පාර්ලිමේන්තුව තීන්දුව අරගෙන වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා බලය තහවුරු කරන්න ජනමත විචාරණයකුත් පවත්වන්නට පුළුවන්. ඒතර අඩු වියදමකින් මේ කටයුතු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ අඩු කාල පරිච්ඡේදයකින් මේක කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම
පාර්ලිමේන්තුවට තිබෙන්නා වූ බලය තමයි මේ පාවිච්චි කරන්න ඕන නීතිය නැත්තම් නීතිය හදන්නට ඕන. සේපාල ඒකනායක අලිතාලිය ගුවන්යානය උසපුවාම රටේ ඒ සම්බන්ධව නීතිය තිබුණේ නැහැ. ජිආර් ජාත්මත්වගේ පාලනය තිබුණේ, ආණ්ඩුව තිබුණේ පාර්ලිමේන්තුවට නීති යන පරණ ගණන් ලේවල සම්මත කරා. ඒකට තමයි නීති හදන තැන කියලා කියන්නේ පාර්ලිමේන්තුව. දැන් ඔහොමම මහමැතිවරණයක් පැත්තියයිද? ඔව් ඒක. සෝරි. පාර්ලිමේන්තුව රඳව ගන්න මේ කොහොමම ජනමති විචාරයකට ආයේ මේයි. ඔව් මේ කාරණා දෙකම දා ගන්න පුළහන්නේ. ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තුවත් අවුරුදු දෙකකට කල් තබනවා. මේ සඳහා ජනතාවගේ මතය තව ඉඩ දීම සඳහා අවශ්‍ය නම් ජනමත විචාරණකුත් තියෙනවා. පාර්ලිමේන්තුවේදී මේ කණ්ඩායම එකතුල සම්මත කරගන්නවා. ඒතර වාහන පර්මිට් ඉල්ලනවා, දැන් වාහන ඕන කියන මන්ත්‍රීතුමාලට දැන් වාහන ඕන කෙනෙකුට දෙන්න පුළුවන් ගමන් නැහැ. රටේ ආර්ථිකයේ ප්‍රශ්න දෙනවා. දැන් මේ අවුරුදු දෙක ඇතුළත රටේ ආර්ථිකය ගොඩනගා ගත්තාම ඒ මන්ත්‍රීතුමාලගේ ප්‍රශ්න උනත් විසඳන්න පුළුවන්. රටේ අනිත් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳනවා වගේ මන්ත්‍රීතුමාලගේ ප්‍රශ්න තියත් බලන්න පුළුවන්. ඔබ කියනා වගේ මම ජනාධිපතිවරණේ නැති වුණොත් මේ නීතිින් තිබිලා අපරෝ මේවා සියල්ලමත් අවශ්‍ය නැද්ද පොඩ්ඩක්. දැන්ට යන මේ ජනරණ නියත මේ ඔව් මේ මේ ටික නතර කරලා මේ අනවශ්‍ය බරක් අනවශ්‍ය මහන්සියන්නේ දේශපාලන ක්‍රියාදාමයේ තම තමන්ගේ පක්ෂ අනුව කරගෙන යනවා. ඒක වෙනම කාරණයක්. නමුත් මේ අනවශ්‍ය වලට කාලේ නැති නොකර රට මූණ පාලා තියෙන ප්‍රශ්ෙන් ගොඩ යාම සඳහා හැමෝම එකතු වෙලා උදව් වෙන්න පුළුවන්. දැන් ඔබ කිව්වම දැන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ගන්න පුළුවන් වෙයිද මේ වගේ යෝජනාවක් දාලා? ඉතින් එහෙනම් අපි මන්ත්‍රීතුමාලා සියලු දෙනාටම මේ සඳහා බුද්ධිමත්ව කටයුතු කරන්න කියන්නේ. දැන් මේ වෙද්දී දැන් ඊයේ වෙද්දී දැන් තව අලුත් සංධානයක් බිහි වෙනවා. ඔබතුමාගේ අර අඤ්ඤණං දෙන්නේ පිළුන් නැද්ද මෙහෙම එකක් මේ විභාගීය වංශ මහත්තයා කියලා දිලිච්ච වෙන මහත්තයාට කියනවා. එහෙනම් තවත් සංධාන හැදෙයි. ඉතින් සංධාන හැදෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. රටේ ආර්ථිකය හැදෙන එක ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් හැමෝම මොනම සංධාන මොන හදාගත්තත් ආර්ථිකය හදන්න සංධානයක් ගන්න එපා. අපි මේ කියන්නේ ආර්ථිකය හදන සංධානය. රට ගොඩනගන සංධානය මේ කියන්නේ. ඒකට තමයි තව අවුරුද්දයකට කල් ගන්න කියලා කියන්නේ දෙන්නේ කියලා කියන්නේ. දැන් ඔබට සාකච්ඡාවක් පවත්වන්න ඕනේ නැත්නම් පක්ෂයේ එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපේ පක්ෂය තුලද? නැහැ මම කියන්නේ අනිත් පක්ෂ සමග මේක එකතාවයකට එන්නේ කොහොමද? නෑ ඒක හොඳයි. මේ අනිත් පක්ෂත් දැන් අදහස් දක්වන්න පටන් අරගෙන දිනවා. මේ අනුව අපිට සම්බන්ධකයේ දෙන්න පුළුවන් කතිකාවක හිදෙලා පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ දේශපාලන පක්ෂවල සියලු දෙනා එකතු වුණා නම් නියෝජිතයන් ටික එකතු වුණා නම් එතකොට තීන්දුව ගන්න පුළුවන්. සමීක්ෂණ වාර්තාවක් අපිට නම් ලැබිලා නැහැ දිනන්න බෑ කියලා. එහෙම අපිට එහෙම අදහසක් මතයකුත් නැහැ. අපි කියන්නේ රට ගැන. දැන් ඔබත් මේ රටේ ජීවත් වුණේ දැන් අවුරුදු දෙකකට පෙර කොහොමද මේ රටේ තිබුණ තත්ත්වය? දැන් ඒක සමනය වෙනවා කියන්නේ ඔකට ඔබට මට හැමෝටම දැනනවානේ. අපි පංචේන්ද්‍රයන් වැඩ කරන හැම කෙනෙකුටම ඒක දැනනවා. ඉතින් එහෙමනම් මේක දැන් ගොඩ දාන්න ඔන්න මෙන්න. දැන් මේ පිම්ම පනින්න ඕන. මේ පිම්ම පනින්න පුළුවන් අස්සය තමයි රනිල් වික්‍රමසිංහ. අර සිද්ධාර්ථ කුමාරයා මේ කන්තකස්සය තෝරගත්තා වගේ රටේ ජනතාව මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තෝර ගන්න ඕන මේ පිම්ම පන්නන්න. ඉතින් ඒකයි අපි කියන්නේ. ඉතින් මේ පිම්ම පන්න ගන්න ඕන මෙතුමා තියාගෙන. හැබැයි ඔය පිම්ම පයින් හොඳ අස්සෝද ඇවිල්ලා ඉන්නවද? ආර්ථික වැඩ පිළිවෙල එහෙම අරගෙන. ඔව් අපි දැක්කා මේ අර 2022 මාර්තු මාසයේ ඔරේ රන් දුන්න කට්ටිය ඉන්නවා දැක්කා අපි. ජනතාවක් කියලා දෙන කෙනෙක් වෙන්නේ මොකද? ජනාධිපති මැතිවරණයක සල්ලි වෙන් කරලා තියනවා කියලා. අයවැයම් මුදල් වෙන් කරලා තියෙන කතන්දරේ වෙනම කතාවක්. නමුත් දැන් ඊට වඩා ප්‍රශ්නයන්නේ දැන් මෙතන තියෙන්නේ. දැන් මේ බංකොලොත් භාවයෙන් මුදා ගන්න තියෙනවා. රටේ ආර්ථිකය හදන්න තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර මේ සංවිධාන සමග අපි ගිය එකඟතාවයන් තියෙනවා. මේ එකඟතාවයන් කඩ කරගත්තොත් නැවතත් අපි බංකොලොත් භාවයෙන් යන්නේ අර 2022 තිබුණ තැනට ආපහු පෝලිං යුගයට ආපහු අත්‍යවශ්‍ය භාණ්ඩ නැති තැනකට ආපහු පාසල් ලහපු තැනකට පාසල් මේ ප්‍රවාහන පද්ධතිය වැටිච්ච තැනකට යන්න වෙන්නේ. ඉතින් අපි දැන එතන ගිහිල්ලා ඒකට වැටිලා විනාශ වෙනවද? එහෙම නැත්නම් පොදු එකඟතාවයට ඇවිල්ලා අවුරුදු දෙකකට මේ දෙකම දික් කරනවා. ජනාධිපතිතුමාට ඉන්දු පෙරේතකමට නෙමෙයි. රනිල් වික්‍රමසිංහත්තර ජනාධිපති ධූරයේ ඉන්දු පෙරේතකමට නෙමෙයි අපි මේ කියන්නේ. රනිල් වික්‍රමසිංහත්තර කිව්වේ නැහැ නේ. අපි මේ කියන්නේ.
අපි ඒක කියන පාර්ලිමේන්තුවට සඳකටත් ගිහිල්ලා ආපහු නාස්ති කරන්න එපා. දෙකම අවුරුද්දයකට කල් දාන්න. අය අවුරුද්දක ඇතුළත මේ බංකොලොත් භාවයයි මේ ප්‍රශ්න ටික නිරවුල් කරගෙන ඊට පස්සේ මේ තීරණයට යන්න පුළුවන්. ඒකලගේ සහෝදර කෝට්ටු කණ්ඩායමේ මාලේගම්තුමත් ඔබතුමාගේ ප්‍රකාශය කියන මම දැක්ක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඕඩ කතාවක් වගේ කතාවක් තමයි ඒක. නෑ එතම කියලා තිබුණ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව දන්නේ නැති කෙනෙක් ඒ වගේ කතාවක් කිව්වා කියන එක මම අහුවා එතමයි කතාව. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන දන්න නිසා තමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ ගත යුතු ක්‍රියාමාර්ග මම සඳහන් කරේ. එතනින් එහාට ගියාම ජනතාවගේ බලය තව තවත් කිරීම සඳහා ජනමත විචාරණයකට ආ යුතුයි කියලා දෙනවා. මම කියන එක සමහරුන්ට තේරෙන්නේ නැහැ. දැන් ප්‍රශ්නේ දෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දඹදිව බිහි වෙලා බුද්ධත්වයේ ලබාගෙන උන්වහන්සේගේ ජීවිත කාලයේ පිරිනිවන් පානකොට වැඩිම කාලයක් ජීවත් වුනේ දමදිව. ඉතින් දමදිව වැසියන්න තමයි ධර්ම දේශනා කරේ. ඉතින් සමහරු සෝවාන් වුණා කියනවා, සමහරු සකෘදාගාමි, අනාගාමි, අරහත් වුණා, සමහර කට්ටිය නිවන් දැක්කා කියලා. හැබැයි බුදුහාමුදුරු කියපක තේරුම් ගත්ත කට්ටිය අවබෝධ කරගත්ත කට්ටිය තමයි මේ නිවන් දකින්න පුළුවන් වුණේ. ඉතින් මේක අවබෝධ කරගත්තේ නැති කට්ටියට ඉතින් මම මොකද කරන්නේ? බුදුහාමුදුරු දේශනා කරපු එක අවබෝධ කරගන්න පුළුවන් වුණා නම් දමදිව අති බහුතර රැකෙනන් ඔය පළ පහෙන් කෝකට හරි ගිහිලා තියෙන්න ඕනනේ. ඉතින් යන්න බැරි වුණානේ. ඉතින් ඒ වගේ මම කියපු එක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියන කාරණේ මේ ඒ කවුරුරි මහතුරුන්ට අවබෝධ කරගන්න බැරුව ඇති. ඔව් දුක නැති කරන්න බෑ ඒක තුල. නමුත් මේ නැවත දුකේ වැටෙන්න තියෙන එකෙන් වළක්වා ගැනීමේ මාර්ගය තමයි මෙතනනේ අවුරුද්දයකට කල් තමයි. ඒක නැතුව නෙමෙයි ඒ පිළිබඳ කිසිම කතා කියන්නේ නැහැ. මේ රටේ ජනතාව බොහොම පැහැදිලිව මේ තේරුම් අරගෙන තියෙනවා. මේ රට කොට දාන්න පුළුවන් මේ ජනතාවට මේ ජීවත් වෙන්න හරි ගතලා දෙන්න පුළුවන් එකම මිනිහා රනිල් වික්‍රමසිංහ කියලා. මේ ඒක තේරුම් අරගෙන ජනතාව ඡන්දේ ලබල දීලා එතුම ජයග්‍රහණය කරනවා. ඒ ප්‍රශ්නේ නෙමෙයි මෙතන තියෙන්නේ. අපි මේ මැතිවරණයකට බියවත් පලා යාමටවත් පරාජයක් ඇති වෙයිවත් එහෙම හාංකවිසියකවත් හැකියාවක් ඇති වෙන්නේ නෙමෙයි අපි කියන්නේ. අපි කියන්නේ රටේ යහපත වෙනුවෙන් මේ කතා කරන්නේ. දෙකයිනේ තියෙන්නේ ජනමත විචාරණයද ඔව්ද නැද්ද? ඔව්. එච්චරයි ලකුණු දෙකයි. ජනමත මේ මැතිවරණයකට ගියොත් ලාංඡන කීයක්ද, පුද්ගලයෝ කීයක්ද, කැම්පේන් කොච්චරක්ද ලොකු මේක ක්‍රියාදාමයක් නේදන? ඊට වඩා ගොඩක් වෙනස් මේක. සරලයිනේ. ඔය ආර්ජය ජනමත නරක කරේ නේද රට? යහපතන්නේ කරේ. මේ මෑත ඉතිහාසයේ විප්ලවීය වෙනසක් කරපු විප්ලවීය නායකත්වයක් දුන්න පුද්ගලයා තමයි ජේ.ආර්. ජනමත්තයා. එදා බස් රථයක් පාරක දකින්න තිබුණේ නැහැ. 77 ජේ.ආර්. ජනමත්තය වාර ගන්නකොට. ඇවිදින ඇටසැකිලි තිබුණේ මිනිස්සු ජීවත් වුණානේ මේ හිටියේ ලෙව කාලෙ හිටියේ. අඳින්න වස්ත්‍රයක් තිබුණේ නැහැ. ගමනක් යන්න වාහනයක් තිබුණේ නැහැ. රස්සාවක් කරන්න කර්මාන්තයක් තිබුණේ නැහැ. ගොවිතැන කරගන්න ක්‍රමතාවක් තිබුණේ නැහැ. ඉතින් මේ මිනිසුන්ට හාල් ටික ගන්න විදියක් නැහැ. මිරිස්ටික් ගන්න විදියක් නැහැ. හැමතරම් පෝලින් දාලා මේ බැරියල් යුගය. ඉතින් ඒකම නැති කරලා ඉවරලා කර්මාන්ත කලාප තුනක් ඇති කරලා ඉවරලා ප්‍රවාහනය ශක්තිමත් කරලා පෞද්ගලික බස් රේවය ඇති කරලා විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරලා ඉවරලා විවෘත ආර්ථිකය ඇති කරලා විදේශ රැකියා සඳහා යන්න අවකාශය ඇති කරලා ගෙදර වාහනේ ගමේ වාහනේ ත්‍රිවිලරේ බවට පත් කරලා මිනිසුන්ගේ අතර සල්ලියන ක්‍රම ඇති කරලා රාජ්‍ය සේවය පුළුල් කරලා වේගවත් සංවර්ධනයක් ඇති කර ජයරජ මහත්තයනේ. ඉතින් ඒක නරක දෙයක්ද ජයරජ මහත්තය කරපු වැඩේ? ඒ කියන්නේ මේක දැන් මොන කුරාට ලේ නැගමට වරේනවද මේ ප්‍රතිවර කල් දෙවි? ප්‍රතිවර කල් දාන්න වෙන්නේ අපි කියන්නේ යුගයේ අවශ්‍යතාව විශ්ත කරන්න කියලා. මේ වෙලාවේ අවශ්‍යතාව විශ්ත කරන්න ඕන අපි. මේක දැන් පස්ස කියලා අපරාධේ මන්තිරණ තීතියම යා වුණානේ. යලෙවරලා පශ්චත්තාපයෙන් ඕනේ හැම කෙනාටම ඔය ඉන්න 225 දෙනාටම ප්‍රීප්ති ප්‍රමෝදයට පත් වෙන්නට පුළුවන් රට කොට නගන කාර්යවියට අපි දායක වුණානි කියලා. දැන් ඉස්සර ජාතික පක්ෂයට ආසන්න පක්ෂය තම පොහොට්ටුව. දැන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ තේසීම වල තමයි මේ සියල්ලම සිදුවෙන්නේ. ඔවුන් සමග පෙත මේ සාකච්ඡා කරා නම් හොඳයි කියන එක දෙන්න මේ. නෑ අවශ්‍ය හැම කෙනෙක් එක්කම සාකච්ඡා කරන්නට ඕන. අපි සාකච්ඡාවට මේ ගිහිල්ලා මේ සාධනීය තත්ත්වයක් ඇති කර ගන්නට ඕන.
දැන් අපි සාකච්ඡා කරලා බලමුද?